සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එකී මෙකී නොකී කතා කිකි සමග අද අපි නොකී කතා සඳහා කැඳවාගෙන ඉන්නේ. මම පූර්විකාව කියන්න ඕනේ නැහැ. නම කිව්වහම ඔබ පූර්විකාව කියන්න. ඔබ තමයි ඔහුව දන්නේ. සනත් සැකේකින් ජීවත් වෙන්නේ. සැකේකින් නෙවෙයි. ඒ මම අර පොඩි කාලේ ඉඳලා තිබිච්ච දෙයක් ඒක. බය. සනත් ජයසූරියගේ ජීවිතයේ මේ පහුගිය වතාවන් තුල නිකම්ම ඔහේ ඉඳ ඇරියද? මම රොටි හැදුවා. කෑම යුවා. එක එක දේවල් කුස්සියේ වැඩ ටිකක් බැලුවා කරන්න පුළුවන් ද කියලා. ඔබ මුල් පෙළේ පිටිකරුවෙක් වූ විදියට හඹාගෙන එනවා. මේ කෙටි කාලයක් ඇතුළත. අන්න එතෙන්දි මොනවද පාවිච්චි කරපු රහස? මහන්සි වුණොත් හිතුවොත් දෙයක් කරනවා කියලා ලංකාවේ තියෙන ඩොමෙස්ටික් ටුර්නමන්ට් එකේ රන්ස් ගැව්වොත් මේකේ අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව පෑදුනා අර්ජුනගේ නායකත්වයත් එක්ක. නිදා ගන්නවා මගේ ඇඳ ළඟ තමයි මගේ බැට් එක තියෙන්නේ. මේ සමරක් වෙලාවට මම හිතන්නේ මම මේ කියලා දේ රෑට නැගිටිනවා. නැගිටලා දා බැට් එක දිහා බලලා අහනවා හිතෙන් හිතෙන් අහනවා කීයක් විතර මං හිට ගහයිද? මට ලකුණු ලැබෙයිද? මට ගහන්න පුළුවන්. නැ මං කරනවා මේ බැට් එකෙන් කියලා මේ බැට් එක හෑන්ඩල් කරලා හිතනවා සමහරක් වෙලාවට. ඉතලා අයිත් නිදා ගන්න. එකයි ඔබයි අතරේ හරි සම්බන්ධයක් තියාගෙන ඉන්නේ. ඔබේ වාර්තා එකකින් එක ගිලිහෙන්න ගන්නවා දැන්. එතකොට ඔබට හැඟුණු දේවල් මොනවද දැන් මේ වෙලාවේ? දැන් මම ගත්තු දේවල් මගේ රාජධානී මම ගත්තු දේවල් නේද මේ නැති වෙලා යන්නේ කියන එක කොහොමද ඔබ දැක්කේ? මම ගහපු කාලේ මම සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වාර්තාවල් තියෙන්න පුළුවන්. ඒක බින්දෙන්න පුළුවන්. මේ හැමදේම ජීවිතේ తాවකාලික. හැබැයි ඒ කරන කාලේ ඒක ජනතාවට අපේ ප්‍රේක්ෂකවන්ට දැනෙන්න කරන්න ඕනේ. එයාට පෙන්වන්න ඕනේ. එයාට කියන්න ඕනේ. මේක රට වෙනුවෙන් මේ අපේ ප්‍රේක්ෂකයා වෙනුවෙන් තමයි අපි මේ කැපකිරීම කරලා තියෙන්නේ. හැබැයි තවත් කෙනෙක් ඒක ගන්නවා කියන්නේ හොඳ දෙයක්. සනත් වැඩිපුර ආදරය කරලා තියෙන්නේ නැත්නම් ආදරය කියන්නේ ඔබ දිහා බලලා තියෙන්නේ මොන රටේ කෙල්ලද? ලංකාවේ කෙල්ල. ලංකාවේ කෙල්ල. මේ මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය. ඇති නේද ඒක? සනත් ආයිබෝවන්. ආයිබෝවන්. සනත් ගැන සම්පූර්ණයෙන්ම දන්නේ මමවත් නෙමෙයි ඔබවත් නෙමෙයි සනත්. ඉතින් අපි අහනවා ලෝකයේ නොදන්න සනත් දන්න දේවල් තියෙනවද? ලෝකෙ දන්නේ නැති දේවල්. අපි එතනින් පටන් ගමුකෝ සනත්. එතන හොඳයි. संबंध मंगेतन මම ඇත්තටම නොකිය දෙයක් තමයි මම විශේෂයෙන් ප්‍රියන්ත රටකින් තවත් රටකට යද්දි මං හරි බයයි. මොකද මේ මට හිතෙනවා මොන හරි වෙයිද ප්ලේන් එක යනකොට. ගොඩක් වෙලාවට මේ මට හිතා ගන්න බෑ මොනව වෙයිද කියලා. ඉතින් මං පුදුමාකාර මේ චකිතයකින් බයකින් තමයි තවත් රටකට යන දවසට කලින් දවසේ නම් ඉන්නේ. ඒ කියන්නේ කෙටිම කියනවා නම් ඔබ මේ ගුවන් මගින් යන්න බයක්ද තියෙන්නේ? ඔ මොහොකින් ගියත් මං හරි බයක් තියෙනවා. මං ගොඩක් වෙලාවට හිතනවා මොකක් වෙයිද? සලත් සැකයකින් ජීවත් වෙන්නේ. සැකයකින් නෙවෙයි. ඒ මං අර පොඩි කාලේ ඉඳලා තිබිච්ච දෙයක් ඒක. බය කියන්නේ. ඉතින් ඒකත් එක සමහරක් වෙලාවට මේ මටේ ඒ චකිතය පුදුමාකාර විදිහට තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට මේ දැන් මම ක්‍රීඩා කරද්දී මං හිතන්නේ මම මේ කියලාත් නෑ මේ පළවෙනි වතාවට මගේ දඹුල්ලේ සෙල්ලම් කරද්දී මම වැටිලා උරහිස පොඩ්ඩක් මේ වුණා. ඉතින් එතකොට මාව අරගෙන ආව කොළඹට. එක්කන් ඇවිල්ලා ස්කෑන් එකක් කරන්න ඕනේ කිව්වා. MRI එකට ගියාට පස්සේ මට ඉන්න බෑ මං බයයි. මම ඒකට ගහලා ඉක්මනට මගෙන් එළියට පැන්නා. මොකපට ඉන්න බෑ මේක ඇතුලේ කියලා. ඉතින් ඒ වගේ මම මේ ජීවිතේටවත් මම මේ මේව කියලා නෑ. මොකද හේතුව ඒක ඊට පස්සේ දැන් ඒක දකින්නකොට බයයි. මම මේ තරම් කාලකට මේ
ස්කෑන් එකක් කරන්න කියලා මම හිතන්නේ ප්‍රොෆෙසර් අර්ජුන එහෙම ડોක්ටර් හරින්දු හොඳට දන්නවා මොකද ඒ අය හෙන දුකක් විඳිනවා මං විදිහේ මොකද ඒ මාවෙන් හදිසියක් වුණොත් මේ උරහිසේ හරි දණියේ වෙච්ච වෙලාවෙ වුණත් ඒ අයට ස්කෑන් එකක් කරගන්න සෑහෙන මහන්සියක් දරන්න ඕන දැන් මෙහෙම සෙකන් බීඑන් කුතුහලයෙන් චකිතයෙන් ගිහිල්ලා එහෙම හිතාගෙන ගිහිල්ලා මොකක් හරි අකර්තව්‍යයකට පත් වෙච්ච අවස්ථාවක් තියෙනවා හිතන්නේ එකම එක පාරක් එහෙම චකිතයෙන් වුණා අපි බටහිර ඉන්දියා කොදෙව් සංචාරයකින් දෙද්දි ඉතින් අරවින්දයි එහෙම දන්නව මම පිටිය බය කියන කතාව පොඩ්ඩක් එයාට චුට්ටක් තේරෙනවා ඉතින් සමහරකට විහිළු කරනවා මේක යන්නේ එකක් නෑ මේක හරෙන් වැටෙයි මෙහෙන් වැටෙයි කියලා වගේ ප්‍රියන්තයා කියනවා ඒ වගේම අපි එක පාරක් එහෙම යද්දි එහෙ යන්නේ අර අයිලන්ඩේන් අයිලන්ඩේ පොඩි ප්ලේන් එක යන්නේ මේ මම දැක්ක එක පාරටම මේක එන්ජින් එක නවතිනවා ඉතින් මම මගේ හැපැත්තේ මං හිතන්නේ මං රුවන් කල්පගේ හරි කවුරු හිටියේ මං කිව්වා අර බලන්න අර නැවතුණා නේ කියලා. එතකොටම මේ ඒකේ කැප්ටන් කිව්වා මෙහෙම එකක් වුණා අපි දැන් හයිදාර වල යන්න වෙනවා කියලා. ඉතින් එතකොට තමයි අර බය වැඩි වුනේ. අපි එහෙම හිතාගෙන යන ගමන් දැන් අහනවා අපි කවුරුත් බලාපොරොත්තු නැති විදිහට මේ පහුගිය දවස්වල මේ කොවිඩ් වසංගතය ආවේ. අපි බලාපොරොත්තු හිටපු දේවල් ගොඩක් එන හිටුණා. සනත් ජයසූරියගේ ජීවිතයේ මේ පහුගිය වතාවන් තුල නිකම්ම හේ ඉන්දරියද නැත්නම් මොන හරි ප්‍රයෝජනවත් දෙයකට ඔබ යොමු වුණාද නැත්නම් ඔබ මොන හරි සැලසුම් කරාද ඉදිරි මේ කාලවකවානේ ප්‍රියන්ත අපිට හදිසියෙම ආපු දෙයක් නේ ගිය අවුරුද්දේ මේක ආවේ මේ වගේ ජනවාරි පෙබරවාරි වගේ වෙනකොට නේ මේ වගේ දෙයක් ආවේ ඉතින් ඇත්තටම අපි අපිට අපි ජීවිතේ බලාපොරොත්තු තියන හිටපු දේවල් ඔක්කොම පැත්තකට තියන්න වුණා ඉතින් පැත්තකට තියලා අපිට අලුත් ජීවිතයකට පුරුදු වෙන්න වුණා. ඉතින් එතෙන්දී ඒ ජීවිතේ ඇත්තටම gedara ඉඳලා ඒ ගත කරපු ජීවිතේදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කොහොමද ජීවත් වෙන්න ඕනේ? තවත් මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ කොහොමද? අසරණ වෙච්ච ජනතාව ගොඩක් ඉන්නවා. ඒ වගේම අපිට හිතේ යම් කිසි දෙයකට ඒ තියෙන පීඩණය මේවා කරන්න අපි අලුත් දේවල් ඉගෙන ගත්තා. මම රොටි හැදුවා. කෑම යුවා එක එක දේවල් කුස්සිය වැඩ ටිකක් බැලුවා කරන්න පුළුවන්ද කියලා මට සාමාන්‍යයෙන් දෙයක් කරන්න පුළුවන්. ඒ අර කරපු නැති දේවල් ප්‍රියන්ත ඒ කාලේ කරන්න බැලුවා. කරන්න බලලා ගොඩක් වෙලාවට අර අසරණ වෙලාම හිටපු අයත් එක්ක පොඩ්ඩක් මගේ ටිකක් මිතුරත්වයක් එකතු කරගෙන අපි මම හිතන්නේ අපි පොලිසියත් එකතු කරගෙන අපි ඒ වැඩපිළිවෙලක් කරගෙන ගියා මාස දෙකක් තුනක් විතර ජනතාව වෙනුවෙන් මොකද ගොඩක් අමාරු අය ඉන්නවා දවසේ ආදායමින් ජීවත් වෙන අය ඉන්නෝනේ ප්‍රියන්ත මම හිතන්නේ අදටත් ඒ අය ගොඩක් වෙලාට අමාරුවෙන් ඉන්නේ ඉතින් අපිට අර කරන්න අපි ලංකාවේ තියෙනෝනේ සංස්කෘතියක් අර අමාරු වැටිච්ච වෙලාවට උදව් කරනෝනේ අපි මොනවා තිබුණත් අපේ තියෙන ගතියක් පුළුවන් විදියට ගිහිල්ලා මං මන් දන්න දව ඔයගොල්ලෝගේ ආයතනවත් යනවා ගිහිල්ලෙම කරනවා දැන් ඒ වගේ ඒක ඒ ශ්‍රී ලාංකිකයන්ගේ හැටි ඉතින් එතෙන්දි මං දැක්ක දෙයක් තමයි අපිත් එතෙන්ට එකතු වුණා ගිහිල්ලා ගොඩාක් කරන්න පුළුවන් සලත් ඔය හැංගිමාවේ දේශපාලනය කරලා පස්සේ නෑ දේශපාලනය කරන්න ඉස්සෙල්ලා මේව තිබුණා අපි මොකද ක්‍රීඩකයෝ හැටියට ප්‍රියන්ත අපි කරලා තිබ්බා අපි ගොඩාක් උදව් කරලා තිබුණා හැබැයි ඒ ඒ කරන උදව් මං හිතන්නේ අපි ඒවා එතෙන්ට විතරක් තියලා තියෙනවා අපි එතනින් යාට කාටවත් මේ උදව් කරා කියන එක පෙන්වන්න කරලා නැහැ මොකද ගානේ Facebook එකේවත් දාන්නේ නැහැ ක්‍රිකට් කණ්ඩායම හැටියට මම මතකයි අර්ජුනා ඉන්න කාලේ ඉඳලා අපි වෙනමම අපේ කිටි එකක් කියලා මේ සල්ලි එකතු කරනවා අපි ඒක අපි තරගයේ වීරයා හරි තරගාවලියේ වීරයා හරි යම් කිසි ගාණක් එකතු වුණොත් අපි ඒකේ ඉන්න කීප දෙනෙක් තියලා මේ හදිසි අවස්ථාවෙට කියලා අපි සල්ලි එකතු කරනවා එකතු කරලා කවුරු හරි කෙනෙකුට අමාරුම කෙනෙකුට මාකරී ඔපරේෂන් එකකට ඌමනා දේවල් වලදී කෙනෙක් බලලා කීප දිනෙක් බලලා අපි උදව් කරනවා මොකද අපි එකට වෙනමම ඒක කාලයක් තිස්සේ කරගෙන ආවා එළියේ ඉඳලා සාමාන්‍ය මිනිස්සු ක්‍රිකට් ක්‍රීඩාව දිහා බැලුවම මේක විශාල දාස්කන්ධයක් එක තියෙන ක්‍රීඩාවක් බවට පත් වෙනවා මේ ක්‍රීඩාව හැම විටකම මුදල මත ක්‍රියා කරනවා මුදල මත කියන්නේ මේ මේ මුදල් පාවා දීමක් ගැන කියන කතාවක් නේ මම කියන්නේ මුදල් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ඉහළට යන්නේ. ඔය තරඟවලදී විශාල මුදල් සංඛ්‍යාවක් හම්බෙනවා. ඔබ මෙතෙක් මම අහන්නේ මේ රුපියල් සත වලින් නේ. ඔබට විශාල මුදල් සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා ඔබට.
ඔබ සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් ජීවත් වෙච්ච කෙනෙක් මෙහි අවිල දිනවා. දැන් එතකොට ඔබට එහෙම ලැබුණාම දැන් ඔබ ඇතුළු ඒ කණ්ඩායම් වලට ඔබ ඒ සමාජීය මෙහෙවරට දායකත්වයක් විශේෂයෙන්ම තියෙනවා. මොකද මම ඒක දැන් ඉස්සර දමගේ අපි ඒක ගොඩක් වෙලාවට තීරණ අරන් තියෙනවා. දැන් පෞද්ගලිකව ගිහිල්ලා LPL IPL වගේ සෙල්ලම් කරාම අපි ඒක තමන් දැනගන්න ඕනේ තමන්ට උදව් කරන්න ඕනේ මොන පුද්ගලයෙක්ද මොන වගේ අයද එන්නේ කියලා. හැබැයි අපි කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරාම ක්‍රීඩා කරන කාලේ අපි ඒක වෙනමම බලලා ඉවරලා අපි වෙනමම තියෙනවා. අපි දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් එක අපට ආදායමක් ලැබෙන්න පටන් ගත්තා. අපි වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් වෙන්න පටන් ගත්තා. මොකද එහෙම වුණාම අපට තරඟයකට යම් කිසි මුදලක් ක්‍රිකට් ආයතනයෙන් ගෙවනවා. ඒ වගේමයි අවුරුදු කොන්ත්‍රාත්තුවක් තියෙනවා ප්‍රියන්ත. ඉතින් මේවයි අපට යම් කිසි ලංකාවේ අනිත් ඒවත් ක්‍රීඩාවත් එක්ක බලද්දී අපි ගොඩාක් ලොකු තැනක ඉන්නේ. ඉතින් එතෙන්දී අපි ඒ දේ කරන්න අපට පුළුවන්. ඉතින් ඒ දේ කරන්න තනි තනියෙන් කරනට වැඩිය හොඳයි. ගොඩක් වෙලාවට අපි ඔක්කොම එකතු කරලා එක තැනක තියලා එතකොට අපි දන්නවා මේකෙන් අපි ශ්‍රී ලංකා අපි කණ්ඩායමක එකතු වෙලා මේක කරලා තියෙනවා. අපි තනි තනියෙන් කරනවා වෙන වෙලාවට පොඩි පොඩි දේවල් කරනවා. හැබැයි යම් කිසි දැනෙන්න දෙයක් කාලාන්තරයක් තිස්සේ කරනවා මම දන්නේ ඒක දැන් කොහොමද කියලා. කාලාන්තරයක් තිස්සේ ඒක කරගෙන ආවිල්ලා තියෙනවා. මොකද අපි ක්‍රිකට් මතුවෙච්ච හින්දා දැන් හැම වෙලාවෙම උත්සාහ කරාට සනත් ජයසූරියගේ ජීවිතේ වෙන පැති ඇද්දලා අරගෙන කතා කරන්න ක්‍රිකට් ගැන කතා කරන්නට බෑ. අපි අර මුලවටම ගියොත් දැන් ඔබ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟේ ඔබ 6 වෙනි ස්ථානයේ ඉතර වගේ තමයි ඔබ ක්‍රීඩා කරන්නේ. ඊට පස්සේ ඔබගේ එක් දින තරඟ වලට එනකොට ඔබ එනවා 5 වෙනි ස්ථානෙට. එහෙම ආපු ඔබ මුල් පෙළේ පිටිකරුවෙක් විදියට හඹාගෙන එනවා. මේ කෙටි කාලයක් ඇතුළත. අන්න එතෙන්දි මොනවද පාවිච්චි කරපු රහස? ඒක තමයි ප්‍රියන්ත ගොඩක් වෙලාවට මම කොයි වෙලෙකවත් හිතුවේ නැහැ ඉස්සෙල්ලම ලංකාවේ කණ්ඩායමට එන්න පුළුවන් තැනක ඉන්නවද කියලා. මොකද අර ටීම් එක කණ්ඩායම නන්ටික ලිස්ට් එකේ කාලේ කිව්වම ඉතින් අයි බලන්න දෙයක් නැහැ නේ. ඔව්. ඉතින් ඒක හරි අමාරුයි. ඒත් මම හිතුවේ නැහැ මහන්සි වුණොත් හිතුවොත් දෙයක් කරනවා කියලා. ලංකාවේ තියෙන ඩොමෙස්ටික් ටුර්නමන්ට් එකේ රන්ස් ගැව්වොත් මේකේ අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව පෑදුනා අර්ජුනගේ නායකත්වයත් එක්ක. එයා පොඩ්ඩක් මේ කොළඹින් එළියට ගියා. පිටපලාත් වලට ගියා. ගිහිල්ලා බැලුවා මේකේ කොහොමද මේ ක්‍රීඩකයෝ මේ වගේ ක්‍රීඩකයෝ ඉන්නෝ මේ අයට මේක අවස්ථාව දෙන්න ඕනේ කියන එක. මම හිතන්නේ එයා දිගින් දිගටම බැලුවා. එතෙන්දී තමයි මේක අපට මේක ආවේ. හැබැයි ඉතින් ඇවිල්ලත් නිකන් කණ්ඩායමට ඇවිල්ලා නිකන් ඉන්නට වැඩිය යම් කිසි වෙනසක් නේ කරන්න ඕනේ ප්‍රියන්ත. ඒ වෙනසදි තමයි මගෙන් ඒ අය ඇහුවේ හරි මෙත් දැන් එහෙම මෙහෙන් පොඩ්ඩක් නම්බර 5 ගානෝ 6 ගානෝ 7 ගානෝ එතකොට පුළුවන් වෙයිද ඔයාට මෙතෙන්ට ගියොත් මේක කමක් නැද්ද ඔයා ඒකට කැමතිද? මොකද කැමති. ඔබ හැමතිස්සෙම චැලෙන්ජ් එකක් නේ. ඒ චැලෙන්ජ් එක ගන්න ඕනේ. හැබැයි ඒ චැලෙන්ජ් එකත් එක්ක අපි කොච්චර ගත්තත් අපිට යම්කිසි වාසනාවක් පොඩි ලක් එකක් තියෙන්නත් ඕන. අර සමහරක් වෙලාවට මම අර ඉස්සර ඉඳන්ම මේ කියලා නැහැ. මගේ ඇඳ ළඟ තමයි මගේ බැට් එක තියෙන්නේ. කොහේ ගියත්. ඒ කියන්නේ ටුවර් එකක් ගියොත් හරි නිදා ගන්නවා මගේ ඇඳ ළඟ තමයි මගේ බැට් එක තියෙන්නේ. මෙතන මගේ වඳින ඒව තියෙනවා ඇඳ එහා පැත්තේ. ඒ කියන්නේ පිරිත් පොතද ඒ බුද්ධ හාමුදුරන්ගේ පිළිමය ඒව තියෙනවා. මේ සමරක් වෙලාවට මම හිතන්නේ මම මේ කියලා දේ රෑට නැගිටිනවා. නැගිටලා දා බැට් එක දිහා බලලා අහනවා ඉතින් අහනවා කීයක් විතර මං හිට ගහයිද මට ලකුණු ලැබෙයිද මට ගහන්න පුළුවන් නැ මං කරනවා මේ බැට් එකෙන් කියලා මේ බැට් එක හෑන්ඩල් කරලා හිතනවා සමරක් වෙලාවට. ඉතලා අයිත් නෙදා ගන්න. ඒ කියන්නේ අපිට අපි බන්නෝනේ මෙතෙන්ට ආවේ අමාරුවෙන් කියලා. ඔබේ පැහැදිලි විශ්වාසයක් තිබෙනවා ඔබට මේ ලබා දෙන නැත්නම් මේ බැට් එක මේකනේ බැට් එකයි ඔබයි අතරේ හරි සම්බන්ධයක් තියාගෙන ඉන්නේ. කොටිම කියනවා ඔබේ විවාහය. ඔව් බැට් එකයි ඔබ බැට් එක. ඒ වගේ තමයි. එතකොට මේක ළඟමනේ තියෙන්නේ. මේ කොහොම වුණත් මේක නැති වෙන්නේ නැහැ. ඉතින් හැමතිස්සෙම රෑට නිින්දෙන් නැගිට්ටත් මේක දිහා බැලෙනවා. බැලලා ඒ ශක්තිය මං හිතන්නේ ඒක මං අපි දැනුවත් හරි නොදැනුවත් හරි දෙනවා. ඉතින් මට ඒක ලැබිලා තියෙනවා. ඉතින් රෑටත් නැගිට්ටොත් මං හිතනවා දැන් මන්නම් මේවා සාමාන්‍යයෙන් කතා කරලා කියන්නේ නැහැ මේවා. මේ අද මේවා නොකියපු දෙයක් මේ ආනින්ද මේ පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් මම කතා කරන්නේ.
ඉතින් මහරෑත් සමරක් වෙලාට මේ මේ බැට් එක මේ මේ ග්‍රිප් එක අල්ලලා හිතනවා මම මෙහෙම කරනවා හෙට මට මේ මේ ශක්තිය ඕන කියන එක හිතනවා ඒ ශක්තිය ඔබ ලබලා තියෙනවා ඒ තිබෙන විශ්වාසය ඒ තියෙන ආදරය ඒ ලෙන්ගතුකම ඔබ ක්‍රීඩාවෙන් ඉහළට රගෙන ගියා දැන් අපි තවත් චුට්ටක් අපි කතා කරමු ක්‍රිකට් ගැන දැන් ඔබ එහෙම කතා කරගෙන ආපු ගමනේ දැන් ඔබ වාර්තාව තිබෙනවා श्री लंका वार्ता कीपैक लोक वार्ता कीपैक तबपु के रटे उभी वार्ता एक गिलहन निगे संघकार पशुकालिक मे स्थान पशुकर तब इधर तब तर खरुणी इतकोट हंगुन देवल मुणवद दमे मम गत देवल मगे राजधानी मम गत देवल तीलाम देखिए बौद्ध दर्शन සියලුද මේ හැමදාම තියෙන දේවල් නෙවෙයි කියලා. ඉතින් ඒ වයි අනිත්‍යයි. ඉතින් ඒක මම ගහපු කාලේ මම සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වார்த்தාවල් තියෙන්න පුළුවන්. ඒක බින්දෙන්න පුළුවන්. මේ හැමදේම ජීවිතේ తాවකාලික. හැබැයි ඒ කරන කාලේ ඒක ජනතාවට අපේ ප්‍රේක්ෂකවන්ට දැනින්න කරන්න ඕනේ. එයාට පෙන්වන්න ඕනේ. එයාට කියන්න ඕනේ. මේක රට වෙනුවෙන් මේ අපේ ප්‍රේක්ෂකය වෙනුවෙන් තමයි අපි මේ කැපකිරීම කරලා තියෙනවා. හැබැයි තවත් ක්‍රීඩකෙක් ඒක ගන්නවා කියන්නේ හොඳ දෙයක්. ඒ කියන්නේ අපේ ක්‍රීඩාව හොඳ අතට නියන්නේ. ඒක යම් කිසි වார்த்தාවක් කැඩෙන්නේ නැතුව අවුරුදු ගණන් මේ තියෙනවා කියන්නේ වැඩක් නැහැ. මොකද ඒක තමයි වෙන්න ඕනේ. සලත් ඔබ අර්ජුන රණතුංගව මතු කරනවා. අර්ජුන රණතුංගව ෆලෝ කරා නේද? මම අහන්නේ මේ ක්‍රීඩාවට නෙමෙයි. අර්ජුනගේ නායකත්වය, අර්ජුනගේ දේශපාලනත්වය, අර්ජුන දිහා බලන් හිටියා. ओह वील्स कुशलाने लोक कुशलाने अरगना ओह उबत्ते के साक्षिकार हुए उबे के रटर कीर्ति का पत कर दूं के लिए ये विलास ते का अर्जुन के तिमुना महा इल्लू मखाटे उदेशपाल ने करा रगने नो सनत जय सूर्य ये पासु पस गया नहीं ओ मंगेते ने मामा पुरी काल इंदंग अर्जुन के दिया बलांगी टिया क्रीडा का नविदीय ඊට පස්සේ මම කණ්ඩායමට ආවෙලා ආවිඳලා යා නායකත්වය දරපු විදිය මම හිතන්නේ අපි ඒක ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අපි ඒක ඇත්තටම ෆලෝ කරා එයාගේ පස්සෙන් හිටියා අපි බැලුවා මේ දේවල් කොහොමද මෙයා මේ වගේ කරන්න කියන එක සමහර දේවල් අපට ඒත් කරන්න බෑ ඒ කරපු ඒ එයාගේ ක්‍රිකට් ජීවිතේ එයා ගතපු තීරණ තීන්දු මම හිතනවා මේ හිටපු කිසිම නායකයෙක් අදටත් අරගෙන නැහැ ඒ කියන්නේ කිසි බයක් නැතුව ඕනම තැනක එයා මං වෙනුවෙන් පෙනී ඉන්නවද එයා පෙනී ඉන්නවා එයා තවත් ක්‍රීඩකයෙක් වෙනුවෙන් එයා පෙනී ඉන්නවා ඒක තමයි එයාගේ තියෙන වෙනස ඉතින් ඒ වෙනසත් එක්ක අනිත් හැම කෙනෙක්ම දැක්කා ලොකු වෙනසක් කරන නායකයෙක් කියන එක අපේ ක්‍රිකට් වලට ඉතින් ඒක පස්සේ අපි හැමෝම දිව්වා දැන් සලත් ජයසූරිය අපේ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා අපේ ජාතියේ ක්‍රීඩා සලකුණ ओके जीते दे मेवन को अर्धशतक पशु कर लती और पनाह पेन फिफ्टी अप अपुड़े घन अभी रन गाला फिफ्टी अप अपुड़े घर होने फिफ्टी अप जीवित फिफ्टी अप ओह इतकोट मैं आप हेरी बेलू उत्साह मेवा होंद तीरन नरक तीर वह जीवित हेरल बेलू उब गातु तीन तीरन तीर क्रिकेट लो वेवा वे जीवित देशपालन पत्ते उबगे जीवित रटावतुल मं कहने में औदु पनाह तुल उब गत होंद तीरन मनवाद उब गत नरक तीरन मनवाद उब जीवित औदु पनाह दिया पासट हरला बेलो वेंत गुडाक मं होंद देवाल करला तीनो गुडाक अमारु कालयक जीवितयक एक अविल्ला अर अपि सिंगलन केन हैना कट्टक काल अविल्ला इन्नवा कियला एहेम अविल्ला ක්‍රීඩාවේ යන්න පුළුවන් ඉහළටම ගිහිල්ලා එක තැනකදී මං හිතන මං දකිනවා පොඩි අර මං කිව්වා වගේ පොඩි පසුබෑමක් තියෙනවා දේශපාලනෙත් එක්ක එකතු වීම පිළිබඳ. මොකද අපි ක්‍රීඩකයෙක් හැටියට මුළු රටක්ම අපට ආදරය කරනවනේ. එතෙන්දී මං හිතනවා මට යම් කිසි පසුබෑමක් තිබේක කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් ඒකෙන් අයින් වෙලා අයිත්තරයක් කාලයක් දැන් යනවා. පසුබෑමක් කියන්නේ ඔබ මාතර දිශකේ පළවෙනියට මනාපවලින් එනවා. ඔබට තිබුණේ පුදුම ආකාරයිලුමක් රටේම වැළුවොත් එදා තිබිච්ච වාතාවරණය බලවම ඔබ තමයි එක ඒක ඒක මගේ කරපු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුනොත් මම ඒ මාතර අයත් එක්ක
ඒ කියන්නේ මම දේශපාලනේ තිබුණත් එතත් මම හරි කිට්ටුයි මම එළියට පහළට මගේ යාළුවෝ එක්ක හැමතිස්සෙම එකට ගැටිලා එකට ඉන්න කෙනෙක් ඉතින් එහෙම වුණාම අර ඒක තියෙනවා අදටත් මම ගියොත් එහෙම මගේ යාළුවෝ ටික හැමදාම ඔක්කොම එකතු වෙනවා ඉතින් ඒක ඒක මම පොඩි කාලේ ඉඳලා ලබාගත්තු දෙයක් ඉතින් ඒක අර පොඩි හරි පළවෙනිය වෙන්න පුළුවන් දිගටම කරගෙන යන්නත් තිබුණා ඒ මගේ ක්‍රීඩාවෙන් මම ගෙනාපු තැන ඊට වැඩිය ලොකු තැන ඉතින් යම් කිසි පසුබෑමකට මගේ ජීවිතේ ලක් වෙලා දිනවා ඒකත් එක්ක මම හිතනවා අවාසනාවකට වගේ ඔබ කියන්නේ දේශපාලන වශයෙන් ඔබ ගත්ත තීන්දුව ඔබගේ ජීවිතේ ඔබ දුක් වෙනවා කියලා පසුබෑමකට ලක් වුණා ඔබ දුක් වෙනවද දුකක් තියෙනවා දුකක් තියෙනවා දුකක් නැහැ කියන්න බෑනේ දෙකේ දුකක් තියෙනවා ඉතින් ඒ දුකත් එක්ක තමයි මම හිතනවා මම ඒ ලොකු පීඩනයකුත් තියෙනවා ඒකම මොකද මාතර මුළු දිස්ත්‍රික්කයක්ම බලනවා මොනවද කරන්නේ මම ඔබට මෙහෙම කිව්වොත් දේශපාලන වශයෙන් ඔබව පාවිච්චි කළා කියලා කිව්වොත් පාවිච්චි කරන්නම් මාව ලැබෙන්නේ නැහැ මොකද හේතුව මමත් ටිකක් දන්නවා මේකේ කොහොමද ඉන්න ඕන විදිය කෙරෙන්න ඕන දේවල් මම දන්නවා පාවිච්චි කරන්න බෑ හැබැයි එතෙන්දි යම් කිසි ප්‍රමාණයකදී අර අපි අර දේශපාලනයේදී අර අපි ක්‍රීඩාවත් එක්ක ගැටිලා මෙතෙන්ට ආ මේක ලොකු වෙනසක් තියෙනවා අර ඒ ඒ ඒක අපට තාම ඒ ඒ ගැප් එක පරතරයේ වැඩි ඉතින් ඒක වහගන්න අපට අමාරුයි හැබැයි දැන් ඒ ඒ පරිසරයත් තුලින් ඇවිල්ලා තිබුණා නම් මම දේශපාලන පරිසරයක නෙමෙයි දැන් අර්ජුනයලා ඒ පවුලේ දේශපාලන පරිසරයක් තියෙනවා ඒතකොට ඒගොල්ලෝ දන්නවා මේක මට මේ පරිසරයක් නැහැ නේ එතෙන්දි තමයි අර දේශපාලන වශයෙන් බලපෑමක් ඇති වුණාද ඔබට නෑ ඔබ ඡන්දෙ ඉන්න යුතුමයි ඔබ එන්න ඕනේ මෙතන නෑ එහෙමත් නෑ එහෙම නෑ එහෙම නෑ ඒ ඔබ ගත්ත වැරදි තීරණයක් වශයෙන් ඔබ නම් කරනවා මම අහනවා දැන් ඔබෙන් ඊළඟ එක ඔබ ගත්ත හොඳ තීරණ මොකද්ද මගේ ජීවිතේ මගේ අවුරුදු 50 ඇතුළ මම මේ තීන්දුව ගත්ත නිසා මම අද සතුටු වෙනවා කියලා ඔව් මම ජීවිතේ මම හිතන්නේ ගොඩක් හොඳ තීරණ තීන්දුව ගත්ත මොකද ක්‍රිකට් ජීවිතයත් එක්ක ඊට පස්සේ මම මේ මේ ඒවා ඒ කරපු විදිය ඒ කරලා මට අද සන්තෝෂ වෙන්න පුළුවන් විදිය මොකද මම කොයි වෙලේකවත් හිතුවේ නෑනේ මම ලංකාවට අවුරුදු 20ක් සෙල්ලම් කරන්න පුළුවන් කියලා මගේ ජීවිත මොකද මම රැකියාවකට ගියා නම් මට මේ තත්ත්වයට යන්න බෑනේ ඉතින් මම ඒක හොඳ තීරණයක් මම ක්‍රිකට් වලට මගේ ඔළුව දීප් එක මට හොඳ තීරණයක් ඒ වගේමයි මම හිතනවා මට ළමයි 3 දෙනෙක් ඉන්නවා ඒක මගේ ජීවිතේ හොඳ දෙයක් මොකද දුවලා දෙන්නෙක්ගේ පුතෙකුයි ළමයි මම හිතනවා ජීවිතේ ඉන්නවා කියන එක මම හිතනවා හොඳ දෙයක් ඉතින් මට ඒ පැත්තෙන් මම අර සන්තෝෂ වෙන්න පුළුවන් මම ලැබපු හොඳ ලොකු ජයග්‍රහණයක් ඔබ නවත්තපු තැනින් ඔබට ඔබේ පුතාට පටන් ගන්න ඉඩ දෙනවා ඔව් 100%ක් මම ඒක එයාට දීලා තියෙනවා එයාට කියනවා හැමදාම කතා කරනවා හැමදාම කියලා දෙනවා හැබැයි ක්‍රීඩකයෙක් හැටියට ප්‍රියන්ත මගේ කෝචින් පැත්ත පොඩ්ඩක් අර අපි පුරුදු වෙලා තියෙන පොඩ්ඩක් අර අමාරුවෙන් අර කට්ට කාගෙන ආපු විදිහට කතා කරලා කියලා පොඩ්ඩක් අර සැරෙන් පොඩ්ඩක් යනවනේ මොකද අපි බලාපොරොත්තු වෙනෝනේ යම් කිසි දෙයක් ඉක්මනට ඉගෙන ගන්න මොකද අපි ඉක්මනට ඉගෙන ගත්තා අනිත් අය ඉක්මනට ඉගෙන ගන්න නැතිකොට අපිට පොඩ්ඩක් තරහා යනවා ඒතර මම සමහරක් වෙලාවට එයාට පුහුණු කරන්න ගියාම මට පොඩ්ඩක් අර සමහරක් වෙලාවට අර අපි අර ඉර පැනලා ගිහලා පොඩ්ඩක් එතෙන්ට යනවා ඒ හින්දා මම මට ක්‍රිකට් අකඩමියක් තියෙනවා මගේ පුහුණු කරුවෝ ඉන්නවා ඉතින් යා ඒ පුහුණු කරුවොත් ඒ ගොඩාක් වැඩ කරනවා ඉතින් හොඳ ක්‍රීඩකයෙක් වෙන්නව එයාට තියෙන වෙලාවක් අවස්ථාවක් තියෙනවා මම හිතනවා ඉතින් යා ඒක හරියට ප්‍රයෝජන ගනි කියලා එයා හිතන්න රකය සනත් ජයසූරියගේ පුතා කියලා එයා හිතන්නුනේ යා රණුක් ජයසූරිය එයාට අවස්ථාව ලැබුණා කියලා හොඳයි ඊළඟට අපි මේ කතාවත් එක්ක කතා කරනකොට මට හිතෙනවා අවුරුදු 50ක ඔයාගේ ජීවිතෙත් එක්ක සනත් ආයි නැවත ඔබට මුලට යන්න හැකියාව ලැබුණොත් එහෙම වෙන්නේ නැහැ. නිකන් අපි හිතලා බලමු. මම කොතනින්ද පටන් ගන්නේ මොන වගේද වෙන්නේ? මට ආයිත් මට මම පටන් ගන්න ඉස්කෝලේ මුලින්ම මං යනවා මගේ ඉස්කෝලේ අර ක්‍රීඩා කරපු තැනට. ඒ අපේ ඉස්කෝලේ ක්‍රීඩාංගණය සර්විසස් ස්කෝලෙට ගිහිල්ලා. ඒ තැනට ගියාම වුණත් මට නිකන් ගිහිල්ලා වැඩක් නැහැ. මට එතෙන්ට මගේ හිටපු විදුහල්පතිතුමා ආවිල්ලා එයා හිටව ගන්න පුළුවන් නම් එයා ජීවිතුන් අතර නැහැ ගලප්පත් විදුහල්පතිතුමා
ඒ වගේම මේ ලයනල් වගසින් කියන පුහුණු කරු ඒ වගේම මගේ ඒක දවස්වලදී මගේ ක්‍රීඩකයෝ ටික ඔක්කොම වයස 11න් පහල ක්‍රීඩා කරද්දී කියන්නේ ඒ ඒ ක්‍රීඩකයෝ මගේ ගමේ ඉන්නව දැනටත් අදටත් මම ගොඩක් ලයින් ආශ්‍රය කරනවා මේ හැම කෙනෙක්ම ඉතින් මේ අයත් එක්කයි එතෙන්ට එකතු වෙලා දවසක ඉන්න පුළුවන් වුණ දවසක් අපි ඒ පුහුණු වීම කටයුත්තක් කරන්න පුළුවන් අන්න ඒක තමයි දවස දවස සනත් ජයසූරිය පිටියේ මැදදී ගත්තු හොඳම තීරණේ මොකක්ද මං ක්‍රීඩාව තුල ගත්ත හොඳම තීරණය තමයි මම අර ඉස්සෙල් එක මම දැන් පොඩ්ඩක් එක ටච් කරා මගෙන් අහපු වෙලාවේ ආරම්භක පිටිකරුවෙක් හැටියට යන්න පුළුවන්ද ඒක රිස්ක් එකක් තිබ්බ ප්‍රියන්ත මොකද මං හොඳට කරොත් ඉඳී නරක කරොත් ටීම් එකෙන් එලියට යනවනේ ඒක ජීවිතයයි මගේත් එක ගත්ත තීරණයක් හැබැයි මං ගත්ත හොඳම තීරණය ඒකද ආරම්භක පිටිකරුවෙක් ඒක මුළු ලෝකයටම ඔබ ඔප්පු කරලා පෙන්නුවා इलाकेट मम आहानवा दें अभी यहाँ पोड क्रिकेट क्रीडा पोडक इलिएट क्रिकेट क्रीडा तेक् बट पुदुमाकार जनप्रियनों मे जनप्रिय तिबुनाम वो कोल्लिकुड सामान्य खेलो आदरी एक सामान्य एक खलावटत्तिबिनो हेम प्रत्यमतीनो दक्ष क्रिकेट क्रीड के कुट लवखरा नट ओडान खेलो इन एक सामान्य सिद्धांति सनात वेडिपुर आदर कर लीन आदर के उपदिया बदल तीन मुन रटे के लंका कोमदी जनप्रिय क्रीडके लंका तीन है भाई क्रिकेट क्रीडा मंगिता पुलवांतर जनगण ने लंका දැන් මේ මේ කාලේ වගේ නම් කොවිඩ් එකත් එක්ක ක්‍රිකට් අඩුවෙන් තිබුණේ ක්‍රිකට් තියෙන කාලෙක වුණොත් ක්‍රීඩකයෝ ගොඩක් වෙලා ලංකාවේ ඉන්නව අඩුයි ගොඩක් වෙලාට පිටරටවල ඉන්නේ ඉතින් ඒක කාක සීමාවක් දෙනවා ෆැමිලි එකත් එක්ක ඉන්න එහෙම ඉන්න බැරි වුණොත් අයිත් ලංකාවට නිකන් ඉන්න ඕනේ ලංකාවත් අයිත් ලංකාවේ තියෙන බුල ඒ වගේ අර තියෙන එක තමයි දැනගන්න ඕනේ ඉතින් ඒක තමයි දැන් මගේ රස්සාවනේ මේක දැන් මේක තමයි ක්‍රීඩකයෙක් වුණාම जीवित वासी देखम बारण दिनों जीवित एवट मून दिनो ने एवट मून दीलो अभी अभी धन्य अभी जीवित वाल अभी अभी किया बौद्ध दर्शन पेर कुशल अकुशल एक कुशल वोलट समारदे वाल लभिनो पेर अकुशल वोलट समारदे वाले पिं पाउ दिखट लभिनो ඒ කතන්දර එහෙම තියලා අපි හිතමුක ඔබ දේශපාලනයට ආවෙත් නෑ ක්‍රිකට් ගහුවෙත් නෑ දැන් ඔබ අර මාතරදී ඔබ ගමේ හිටපු කොල්ලා ගමත් එක්ක ජීවත් වෙලා ඒ ආදර දිනාගත්තු පොඩි එකා කාලේ මොනවද හිතේ තිබුණේ ඔය ක්‍රිකට් ක්‍රීඩාවට ගියේ නැත්නම් දේශපාලනයට ගියේ නැත්නම් ඔය ඉදිරියට ගියේ නැත්නම් මම මෙන්න මේ ඉලක්කයට යයි කියලා ඉතින් ප්‍රියන්තේ මටත් හිතා ගන්න බෑ මොකද මං ඔය කීපතාවක්ම හිතලා තියෙනවා මොනවද කරන්නේ मगर मगे अम्मा अम्मा चिका ये पत्ते चुट्टा बाइंग हिट पुकेने क्या मगर हेतु मैं मनोआ करा ही दे मगर अय्य टिका पाडंग कर लाइने के उस पेल्ट ना यानो के मैं कत्ति बुना मम सामान्य बल पास से के लती बुना इन दिन रखिया वक कर गनी दे मैं मनोआ करा ही दे मैं एक ना पूरी कुतूहल अति बुना मन टिका विनस में चरित आकिंद ඇත්තටම හිතා ගන්න බෑ මොකද හැබැයි මම මහන්සි වෙලා තනකට එනවා වෙනස් චරිතය කියන්නේ පොඩි කාලේ ඡන්දියද පොඩ්ඩක් වෙනස් ඕ කියන දේ අහන්නේ මොකද මම අහුණා මම පොඩි කාලේ මං හිතන්නේ මං අපේ අයියට ගහලා තිනෝ මේ ගඩොල් බාකින් ගහලා තිනෝ ඔළුව මේ පැත්ත එයාට ඒ ලේගිය විදිහට පුදුමයිද ජීවත් වෙනවා කියන එකත් මං ඒ වගේ ඒ ලොකු ගඩොල් බාකින් ගහලා තියෙන ඉතින් ඒ වගේ චරිතයක් ඉතින් මේ කට්ටියට බයක් තිබුණා මොනවා කරයිද කියලා
गेदर इन्ना गुड़ी पानी अरे इंगनो वहाल पंचले हांदर कैगहन अन्न वहाल कैडवा शीट कैडवा अरवा मेवा तम इत हांदर पिन्न भाई हांदर अपोते से मत मै हांदर मोद असंकर अद किकी समग नुकी कथा श्रीलंका खंड पत्ला तीन तत्ते अभी हम बद मास्ट ब्लास्ट के महम मेक नवत नगासीट वाला सन जल सूर्य लोड्स गेहुवे वर्ल्ड कप गिनावे लोकेट में गेहुवे तेनट गेन मुखद दें कर मम दखी क्रीडक तम तमंगे वगखीन मग रेसल वगे वृत्ति मट मटवीलिए मैं दिनगण मगे यम किसी मे रटे प्रेक्षक बलापुर ये चकित भय कियन यम किसी प्रमाणिक अंगे तीयन मोहन मटार कियनों ने अभी बेटर अन्नी बड़ पेरल वगे की अरे ये गति तीयनों ने पड़ी चकित भया कतिवेनों ने मट मेक नति मोहमद मंग लंका टीम एन अन्न एव पुडर अंगे तीयनों ने मुद्र पर्फॉम कर थिंक मेव सामान्य देवा मेव मे क्रीडको दो मे क्रीडको उत्साहक समर्रट कुहेरता पड़ी अड़ पाड़ी इक दिगट तमें विन बैन थिंक अभी प्रार्थना करें अभी क्रीडाकंड काल वितरण अनीत क्रीडा हुद कालवती गुण वगेम इसर हटात लंका क्रिकेट हुद विन बै लघु कपकिरी मकरोने लघु महंसी अक्त इन्नोने पूर्ण करोद क्रिकेट आयतने कर्णवना तमंगे उमना शक्ति लमाइंट दिनोना लमाई मे करगेन गिहिल प्रेक्षक पेन्न नदापि अवीलतीनो विनस्मूनवर की खंडा खटिटेकतीनो अभी फैमिली खटिटेकतीनो नायक लकू वगे मतनो दंग रिश्ल मंके वगे अर्जुन अय खंडा मकटिया मम नायक ममत्कम बला कौरह नायक ना मे हेम नायक मेलवे खंडा इकटती आगेन ए आगे उपरीम प्रयोजने का खंडा तमंग दोने पौलगतीन वटपीटावधीलाकूटगेन बल नायक एम उडटगेन इन श्रीलंका क्रिकेट खंड अभी प्रार्थना करना वासना लभ्यवाकल इवे मद खिखी समग नोकी खता खियानट प्रत्यकू अपे जातीय क्रिकेट सालकोन सन जल सूर्यट अति स्तुतिवंत अभी बंतना अभी नाम आई भगवान।